සිද්ධිය සිද්ධ වෙච්ච ගමන්ම රජය ඉතා ඉක්මන් පියවර අරගෙන සහනාධාර දෙන්න ඉතා ඉක්මනින් පියවර ගැනීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. මේ ලබා දී තියෙන සහනාධාර සමහර සංචාරක ආයතන වලට ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. එහෙම වුණොත් ඒවා පවත්වාගෙන යෑමේ අවදානමක් තියෙනවා. ඊට අමතරව සංචාරක ව්‍යාපාරයේ නියුතු සේවක මණ්ඩලයට යම් සහනාධාර බැංකු හරහා ලබා දෙනවා නම් ඒකත් අපි බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේ ගොඩක් විශ්වාසයක් තියෙනවා. තව තා සුළු කලකින් අපි යථාර්ථයට පත් වෙනවා. මේ වන විට මෙරට ආරක්ෂක තත්ත්වය යථා තත්ත්වයට පත් කර ඇති බැවින් කිසිදු බියක් නොමැතිව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකි බවයි මෙරටට පැමිණ සිටින විදේශිකයින් පවසන්නේ. මං ටික දවසකට කලින් ලංකාවට ආවේ. මං කියනවා ශ්‍රී ලංකාව සුරක්ෂිත ස්ථානයක් කියලා. මෙහි ආරක්ෂාව හොඳින් ක්‍රියාත්මක වෙනවා. ගුවන්තොටුපළේදීත් හැමෝම හොඳින් පරීක්ෂා කරනවා. මෙහි හෝටල්වලත් තදින් ආරක්ෂාව ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකාව කියන්නේ සංචාරකින් මවිත කරන ස්ථානයක්. ඔයාලත් මේ රටට පැමිණෙන්න. මං ආරාධනා කරනවා හැමෝටම ශ්‍රී ලංකාව කියන ලස්සනට බලන්න එන්න කියලා. මෙහි ආරක්ෂාව ඉතා හොඳ තත්ත්වයක තියෙනවා. මෙහි ජනතාවත් ඉතාම සුහදශීලී හොඳ පිරිසක්. මෙහි සෑම තැනක්ම සංචාරකයන්ට ඉතාමත් සුවපහසුයි. අපි නිවාඩුව ගත කරන්නයි ලංකාවට ආවේ. නිවාඩුවක් ගත කරන්න ලංකාව කදිම ස්ථානයක් කියලා මං හිතනවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ සෑම තැනක්ම අපට ආරක්ෂාව තියෙනවා. Extremely safe and we welcome everyone else to come here as well. Come over to Sri Lanka just recently and ලංකාවේ ජනතාව ඉතාමත් ආදරණීයයි. ඒ වගේම මෙහි ආරක්ෂාවත් හොඳින් තහවුරු කරලා තියෙනවා. ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණෙන්න කියලා මම හැමෝටම කියනවා. It's very very safe so welcome over to Sri Lanka.